සිවුන වරට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරින් 6 දිනකුගෙන් සහ සහෝදරයන් 2 දිනකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් මාස 18 වෙනිදායි මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතා මෙරට ප්‍රතාපවත් දේශපාලන චරිතයක් මව වන දන්දිනා සමරසිංහ මැතිණියගෙන් ලැබුණු ආදරයත් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දුන් මග පෙන්වීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන ගමන අතිශය සාර්ථකත්වයට පත් කරනු ප්‍රධාන කරුණක් බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ගල් රිච්මන්ඩ් විද්‍යාලයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරනු ලබනවා. ඉන්පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිචවරයෙකු ලෙස දියුරුම් දෙන ඔහු මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1970 වසරේ මැයි මාස 27 වනදා පැවති මහා මැතිවරණයෙන්. එවකට 24 වෙනි වියෙහි පසු වූ මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ ලා බාලතම මන්ත්‍රීවරයා බවටද පත් වුණා. සිය දේශපාලන ගමන් මග තුළ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රසක් මෙහෙ වූ හෙතෙම මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරා බවටද පත් වුණා. 1982 වසරේ ජනමත විචාරණයේදී බෙලියත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යලි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අඛණ්ඩව ජනතා ප්‍රසාදය ඉහළම ලෙස තබා ගනිමින්. විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ අතිශය සුවිශේෂී ලෙස සටහන්ම පවතිනවා. 2004 වසරේ පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. කතාව නෙවෙයි ඕන, අද ඕන වැඩ කරන්න. අද ඕන වැඩ කරන්න. ඒ වැඩේ තමයිමු. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම වෙලා ගනිමින් ම්ලේච්ඡත්වය පතුරුවා හරිමින් තිබුණා. සාම සාකච්ඡා සඳහා අවස්ථා ගණනාවක් ලබා දුන්නද සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදීන් ඊට ප්‍රතිඋත්තර ලබා දුන්නේ වෙඩි උණ්ඩෙන් පමණයි. රාජ්‍ය නායකයෙකු ලෙස රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සාමයත් වෙනුවෙන් අඛණ්ඩ කැපකිරීම සිදු කරමින් මාවිල් ආරු සොරවුව වසාදමා සාමාන්‍ය ජනතාව සමූල ඝාතනය කරන්නට ත්‍රස්තවාදීන් දරු උත්සාහයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශයන්ගේ සහයෝගය සමග එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේද යුදමය දැනුම භාවිත කරමින් ත්‍රස්තවාදීන් නැසීමේ මහා මෙහෙයුම් ආරම්භ කළා. උදෙක්ම ඒ සෑම මෙහෙයුමක්ම ත්‍රස්තවාදීන් වෙනුවෙන් පමනක් කළ මෙහෙයුම් මන අතර සියලු මෙහෙයුම් මානුෂ්‍ය මෙහෙයුම් බවටද පත් වුණා. මෙහි සාර්ථක ප්‍රතිඵල නිලා ගැනීමෙන් සේනාධිනායකයා ලෙස 30 වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි මාස 18 වනදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සාමය ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා වාසී සෑම සීලු ජනතාවටත් උදා කර දෙන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. දෙදහස් පහළොවේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුවත් ඔහු ඉතා නිහතමානී ලෙස සිය නිල නිවාස ගොඩනැගිලි යානවාහන මෙන්ම කාර්ය මණ්ඩලයේද තේරීපත් වූ ජනාධිපතිවරයා සහ රජය වෙත බහර දෙමින් යලිත් සක්‍රීය දේශපාලනය වෙත ප්‍රවිෂ්ඨ වුණා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීද යලි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරවීමට දැඩි වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරනු ලැබුවා. නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවද තමන් සතු කරගනිමින්.
ඊයේ දින ජනතාව හමුවේ තැබූ අයවැය තුලින්ද ජනතා සහන රසක් ලබා දෙන්නට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ කටයුතු කර ඇත්තේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය තව දුරටත් සපත කරමින්. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමන්ට සුබ උපන් දිනයක් සමගින් රටත් ජනතාවත් සෞභාග්‍ය කරා ගෙන යන්නට ශක්තිය ධීරිය ලැබේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය අප මෙලෙස ප්‍රාර්ථනා කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.